somehow we can be robbed of our inheritance by Satan. අපේ උරුමයන් සාතන් විසින් කොහොමද හොරකම් කරන්න කියලා මම සඳහන් කළා කලින්. And if we are more careful about our earthly inheritance than our heavenly inheritance. අපේ ස්වර්ගීය උරුමයන්ට වඩා මේ භූමික උරුමයන් ගැන අපි බොහෝ පරිස්සම් වෙනවා නම් that would show that we are earthly minded. එයින් අපිට පෙන්වුම් කරන්නේ අපි භූමික මනසක් ඇති අය කියලා එකයි. If you won't allow a neighbor to come and occupy your property on earth. යම් අසල්වැසියෙක්ට ඇවිල්ලා පොළොවේ ඔබගේ තිබෙන උරුමයක් ඔබගේ ඉඩමකට අයිතිවාසිකම් කරන්න ඉඩ දුන්නොත් why do we allow Satan to come and occupy something that belongs to God in our life? එසේද නැති අපි ඇයි සාතන්ට ඉඩ ආරෙන්නේ දෙවියන් වහන්සේ අපට උරුමයක් කර දුන්නා වූ දේවල් හොරකම් කරගන්න? Do you know, supposing your father worked very hard for 50 years to earn a lot of millions of euros to give to you and you don't care about it. හිතමු අවුරුදු 50ක් විතර තිස්සේ ඔබගේ පියා ඉතාමත් මහන්සියෙන් හම්බ කරව මුදල් ඔබ ඒක නාස්ති කරන්න උරුමය ලබා ගන්න වෙන කෙනෙක් ඉඩ ඇරියනවා. It's much more than that that Jesus Christ came to earth and lived and suffered and died to get an inheritance for us. ඊටත් වඩා යේසුස් වහන්සේ මේ පොළොව මතට ඇවිල්ලා උන්වහන්සේ ජීවත් වෙලා උන්වහන්සේ මැරිලා ඒ උරුමය හිමි කරගත්තේ අපේ උදෙසා. You know, supposing you see a movie of Jesus Christ being crucified. හිතමු අපි එක චිත්‍රපටයක් දකිනවා යේසුස් වහන්සේ කුරුසිපත්තලා ඉන්න. It's very easy to cry and say, "Oh Lord, you love me so much, you died on the cross for me." ඒතමත් ලේසි කියන්න අනේ ස්වාමිනී ඔබ වහන්සේ මාව දිසා මරුණනේ ඔබ වහන්සේගේ දුක මට දැනෙනවා කියලා කියන. But you don't prove your love for Christ just by shedding a lot of tears. ඔය ඔබගේ කඳුළු වලින් ඔබට සාතිකයක් දෙන්න බෑ ඔබගේ ප්‍රේමය ගැන යේසුස් වහන්සේට. You say, "Lord, you why did you die in order to purchase something for me? I want all of that." ඔබ කියුවේ ස්වාමිනී ඔබ වහන්සේ මරුණේ ඇයි මා උදෙසා යමක් ඔබ වහන්සේ හිමි කර ගන්න පිණිස ඒක මට ලබා ගන්න අවශ්‍යයි. We have heard many stories of children of very rich people who wasted their father's inheritance. අපි අසතකන බොහෝ කතා පොහොසත් පියවරුන්ගේ මුළු උරුමයන් නාස්ති කළා වූ දරුවන් ගැන. But most Christians are like that. නමුත් බොහෝ ක්‍රිස්තියානි අය ඒ වගේ. First of all, they don't know the inheritance that Christ has purchased for them. පළමු දේ තමයි එයා දන්නේ නැහැ යේසුස් වහන්සේ උන් උදෙසා උරුම කරගත්තු දේ කුමක්ද කියලා. That's because they don't read the Bible carefully. මන් දැත් එයා බයිබලයේ ඉතාමත් පරිස්සමින් කියවන්නේ නැතිකම. Let me tell you something. ඔබට දෙයක් කියන්න. If the devil sees some Christian who does not read his Bible carefully. සාතන් දකිනවා නම් යම් ක්‍රිස්තියානි කරුවෙක් පරිස්සමෙන් තම බයිබලයේ නොකියවන්නා වූ. He says there is a person I can cheat. අන්න ඉන්නවා මට රවට්ටන්න පුළුවන් කෙනෙක්. It's like a lawyer get a copy of the inheritance from your father and he knows that you don't read it. ඒ හරියට යම් නීතිඥෙක් තම පියාගේ උරුම පත්‍රය අතට අරගෙන ඔහු දන්නවා නම් ඔබ ඒක කියවන්නේ නැහැ කියලා ඒ උරුම පත්‍රය. The lawyer says this person is not reading the inheritance. Great, I can cheat him of all his money. ඒ නිතින් යකිනවා මේ දරුවා මේ උරුමය කියවලා බලන්නේ නැහැ මේ උරුම පත්‍රයේ. ඒ නිසා මට පුළුවන් ඔබ රවට්ටන්න. Even if you are uneducated, you will read that inheritance if possible because you don't want anybody to cheat you of that money. නමුත් ඔබ නුගත් වුණත් එවැනි උරුම පත්‍රයක් ඔබ කොමාරි කියවලා තේරුම් ගන්න උත්සාහ කරනවා. මම දැන් ඔබ කැමති නැහැ ඒව වරදන් කරනවා. You will read every line has my father left some property in some other part of France for me. ඔබ හැම වගන්තියක්ම කියවලා බලනවා මගේ තාත්තා ෆ්‍රාන්ස් කොහේ හරි තැනක මට යම් ඉඩමක් දාලා ගිහලා ඇද්ද කියලා. I want to ask you how many of you read the New Testament carefully like that to find out what inheritance Christ has purchased for you. මම ඔබෙන් අහන්න කැමතියි ඔබකින් කී දෙනෙක් ඒ ආකාරයෙන් පරිස්සමින් අලුත් කිව්සම කියවලා බලනවාද යේසුස් වහන්සේ මට උරුම කරලා දීලා තිබෙනා වූ දේවල් කුමක්ද කියලා දැනගන්න. See, I was born again 50 years ago. මම අවුරුදු 50කට කලින් නැවත උත්පාදනය ලැබුවා. I was only about 19 and a half then. මම අවුරුදු 19 යමාරක් විතර වයසේ ඉන්නකොට. And I didn't know anything about the Bible. මම බයිබලය ගැන කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. I grew up in an Orthodox church. මම ඔතනක සභාවක මම වර්ධනය වුණේ. I mean, I knew Jesus died for my sins, that's all. මම දැනගෙන ඉඳා යේසුස් වහන්සේ මැරුණේ මගේ පව් උපසපක් කියලා ඒක ඇත්තම මම දැනගෙන. Once I was born again. නමුත් මම නැවත උත්පාදනය ලැබුවා. The first thing I did
මක්කලාව පළමු දේ නම් I was working I was working in the navy මම නේවිකේ වැඩ කරමින් හිටියේ I didn't have plenty of time but I had a little free time මට ගොඩක් වෙලා තිබුණේ නැහැ නමුත් මට ටිකක් විවේක කාල තිබුණා In that free time ඒ විවේක කාලවල In 6 months I read through the whole bible මාස 6ක් ඇතුළතදී මුළු බයිබලියම මං කියවුවා Most of it I didn't understand ගොඩක් දේවල් මට තේරුන්නේ නැහැ ඒකේ But I still said I must read through the whole bible at least once නමුත් මම ඒත් කියාගෙන සිටියා මටම මම අඩුම ගාන එක සැරයක් හරි බයිබලෙ කියවුවා In 6 months මම මාස 6 කින් ඒක කළා And then ඊට පස්සේ In the next 6 years ඊළඟ අවුරුදු 6 තුල I studied this bible මම ඉගෙන ගත්තා මේ බයිබලෙ All my spare time මගේ මුළු විවේක කාලවල And I discovered what inheritance Jesus purchased for me මම සුවා දැනගත්තා යේසුස් වහන්සේ මා උදෙසා උරුම කරගත්තා වූ උරුමයන් කුමක්ද කියලා And I began to claim it more and more and more මම එය ඉල්ලා සිටියා වැඩි වැඩියෙන් මෙය මට අයිති දෙය කියලා And then I left my job to serve the Lord full time ඊට පස්සේ මගේ රැකියාව මම අත්හැරලා ස්වාමීන් වහන්සේට සේවයට ආවා In the next 10 years after that again I studied the Bible to understand what is my inheritance ඊළඟ අවුරුදු 10 තුලත් මම ඉගෙන ගත්ත මගේ උරුමය කුමක්ද කියලා දැනගන්න පිණිස And finally I discovered over the period of years ඊට පස්සේ අවුරුදු ගානක කාලයකදී මම දැනගත්තා උදේ නම් From the Bible and not from what some preachers said devachine tuli yam deshike kiyannao deshanavalin nemei jesus christ has purchased a fantastic inheritance for me jesus swanse mau desa itamat anarga urumayak unwasi himi karagena thiyenawa kiyala let me show you just two or three things mama in deka tunak obata pennanna 2 corinthians 2:14 deveni korinthi 2:16 i want you to see here one word meka padayak man ඔබලා දක්නට කැමතියි and that is the word always නිතරම කියන always means 2 corinthians 2 verse 14 දෙවෙනි කොරින්ති 2:14 and here you read the word always මෙතන කියනවා නිතරම කියන එක what does it say මොකද්ද මේ සඳහන් වෙන්නේ thanks be to god who always leads us in victory in christ තවද ක්‍රිස්තුස් වහන්සේ තුල නිතරම අප ජයත පමුණුවන්නා වූ සියලු තැන් වල බලවා වුණාසල දැන ගැනීම නම් සුසුන. So that's the first thing I learned. මේ තමයි පළවෙනිම දැනගත්ත අවදී. That I can have victory always in Christ. ක්‍රිස්තුස් වහන්සේ තුල නිතරම මට ජය ගන්න පුළුවන් කියන එක. That means sin and Satan need never defeat me. ඒ කියන්නේ පාපය සාතනුත් කිසි විටකත් මාව පරාජය කරන්න බෑ. What is the meaning of always? නිතරම කියන එකේ අර්ථය කුමක්ද? 24 hours a day. පැය 24ක් දවස. 7 days a week. සතියේ දවස් 7ක්. Here is a testimony of a man Paul who claimed his full inheritance in Christ. තමගේ උරුමය කියා සිටියා ඉල්ලා සිටියා වූ පාවුල් නම් මිනිසෙයි මේ කියන්නේ. Now read carefully. තම පරිස්සමෙන් කියවා. He didn't say I got victory always. Okay wenna mama nitharama jayagatta kiyala He says God leads me in victory always Okay anne deviyan wanse mawa jayata pamununowa kiyala nithara God who does it e deviyan wanse e karanne And why is it I could not experience it for many years Enan ai mata eka mechchara avurudu ganakata addakinna beri because there's a fundamental principle in all of God's dealings with us. දෙවියන් වහන්සේ අපත් සමග ක්‍රියා කරන මූලික වූ මූල ධර්මයක් තිබෙනවා. Let me tell you two laws of God. දෙවියන් වහන්සේගේ න්‍යායන් දෙකක් මම කියන්න ඔබට. One is in Jeremiah 29. ජෙරමියා 29 එක සඳහන් වෙන්නේ. These are two very important laws. මෙය ඉතාමත් වැදගත් ආඥාවන්. Verse 13. Jeremiah 29 and verse 13. Jeremiah 29 13 වෙනි පදය. This is a very important law. මේ තමයි වැදගත් ආඥාවක්. The Lord says, ස්වාමීන් වහන්සේ කියනවා, You will seek me and find me when you search for me with all your heart. නුඹලා මා සොයනවා ඇත නුඹලාගේ මුළු සිතින් මා සොයන කල. Supposing you seek God half-heartedly, හිතමු ඔබ භාගිතව දෙවියන් වහන්සේ හොයනවා නම්, Will you find him? ඔබ උන්වහන්සේ ඔබට උන්වහන්සේ මුණ ගැසෙනවද? He God may allow you to get a few blessings which many people get. ගොඩක් අයට ලැබෙනවා වූ ආශිර්වාද වලින් කීපයක් ඔබටත් ලැබෙන්න සලස්වයි. If you want God's best. නමුත් දෙවියන් වහන්සේගේ යහපත්ම දේ ඔබට අවශ්‍ය නම් you have to seek God with all your heart. ඔබට උන්වහන්සේව මුළු සිතින් සොයන්න සිද්ධ වෙනවා.
Now you just take an example. එක උදාහරණයක් ගන්න. Was it easy for you to get an immigrant visa to come to France? France එකේ එන්න immigrant visa ගන්න ඔයාලට ලේසිද? What a lot of effort you made. කොයි තරම් උත්සාහයක් දැම්මද ඒක ලබා ගන්න? It was not easy. ඒ තරම් ලේසි නෑ. But you persisted. නමුත් ඔබ ඒකට උත්සාහ කරනවා, උත්සාහ කරනවා. Some of you are still trying. සමහර අය තාමත් උත්සාහ කරනවා. You do examinations, you go to interviews, you do so many things. විභාග වලට යනවා, interview වලට යනවා, ගොඩක් දේවල් කරනවා ඒක. Supposing you are half-hearted about it. හිතමු ඔබ ඒක එච්චර සැලකිල්ලක් නැතුව ඉන්නවා. I get it. If I don't get it. ඔබ කියනවා නම් ආයෙක මට හම්බුනොත් හම්බුනා දැන් ඒක හම්බුනේ නැත්නම් ඒත් කමක් නෑ මට කියලා. Such people are still in Sri Lanka. ඒ තාමත් ලංකාවේ. Now, I want to ask you a question. මයික ප්‍රශ්නයක් අහනවා. Do you seek after God with the same earnestness that you sought for a visa? එවැනි අවංකකමින්ම ඔබ දෙවියන් වහන්සේවත් සොයනවාද? If you had done that, ඔබ ඒ කරනවා. You would be a much more spiritual person today than you are. ඔබ ඒක කරලා තිබෙනවා නම් අදට ඉන්නවට වඩා ඔබ ඉතාම ආත්මික මිනිසෙක්. Why did you seek for that visa with such eagerness? ඒ තරම් උනකමෙන් ඇයි මේ විසය ගැන හොයන්නේ? Because you said I can improve the quality of my life if I live in France rather than live in Sri Lanka. මම ලංකාවේ ජීවත් වෙනවට වඩා මගේ ජීවිත ක්‍රමය ඉතාමත් යහපත් කරගන්න පුළුවන් මම ප්‍රංශයේ ගිහලා ජීවත් වෙනවා නම් කියලා ඔබ හිතනවා. Why didn't you get a visa for Africa? ඇයි ඔබ අප්‍රිකාව වගේ රටකට විසා ගන්න බැන්නේ? Why you came here? ඇයි ඔබ මෙහාට ආවේ? How you know the reason? ඔබ දන්නවද ඒකට හේතුව කොහොමද කියලා? We all seek to improve our life. අපි ඔක්කොම සොයන්නේ අපේ ජීවිතයේ ටිකක් උසස්භාවයකට. ඒක කිසි වරදක් නෑ. My question is why don't you seek to improve your inner life also? මගේ ප්‍රශ්නේ ඇයි ඔබගේ ඇතුළත ජීවිතයේ එවැනි උසස් තත්ත්වයකට ඒමට ආස වෙන්නේ? That shows our mind is only on earthly things. ඒ තමයි පෙන්වන්නේ අපගේ මනස භූමික දේවල් වල මත පමණයි තිබෙන්නේ කියලා. There's nothing wrong in getting a better job. හොඳ රැකියාවක් ලැබීමේ කිසි වරදක් නෑ. Nothing wrong in getting a higher salary. හොඳ වැඩියක් ලබා ගැනීමේ කිසි වරදක් නෑ. Nothing wrong in living in a better house. හොඳ නිවසක ජීවත් වීමේ කිසි වරදක් නෑ. Nothing wrong. ඒ කිසි වරදක් නෑ. But as eager as you are for that, you should also seek to eager to live a holy life. ඒකට ආසවෙන්නක් මෙන්ම සුද්ධ වූ ජීවිතයක් ගත කරන්නත් ඔබ ආශා විය යුතුයි. Now supposing you are living in a one bedroom house and you have an opportunity to move to a two bedroom house. ඊටම එක ඇඳක් තියෙනා කාමරයක් තියෙනා නිවසක ඉන්නා ඔබට හැකියාවක් එනවා කාමර දෙක නිවසකට යන්න. In a better locality for lesser rent. හොඳ පැත්තක අඩු කුලියකට. Would you move or not? ඔබ ඒ පැත්තට යනවද නැද්ද? Definitely. අනිවාර්යයෙන්ම ඔබ යනවා. That's what I'm saying. Spiritually, it's something like that. ඒ වගේ තමයි මම කියන්නේ ආත්මිකයත් ඒ ආකාරයි. Instead of living this half defeated life, God saying, I can lead you in victory. I can lead you to a wonderful life. මේ පරාජිතව බාගිට පරාජය වෙනවා ජය ගන්නවා ඒ වෙන ජීවිතයකට වඩා දෙවන වාස කියන මට පුළුවන් නේ විතරම ජයග්‍රාහී ජීවිතයක් ගත කරවන්න. But if you sit back and say, well, I get it. නමුත් පැත්තකට ලබේ කියනවනේ අපිට ලැබුණොත් ලැබුණා වගේ එක. You are not persistent. අපි ඒ ගැන උත්සාහ කරලා ගන්න නැහැ ඒක. Then I'll tell you, you won't get it. ඉසේ කරන්නේ නැත්නම් මම කියන ඔබේ ලබා ගන්නෙත් නැහැ. You will seek me and find me when you search for me with all your heart. මුළු සිතින් මා සොයන කල නුඹලාට මා සම්බ වෙනවා. In Hebrews 11 verse 6 it says the same thing. හෙබ්‍රෙව් 11:6 එකම කියනවා. God is a rewarder of those who diligently seek him. හෙබ්‍රෙව් 11:6 නමුත් මක්නිසා දෙවියන් වහන්සේ වෙතට ළඟාවන්නා විසින් Hebrews 11:6 මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟාවන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත් උන්වහන්සේ ස්වයන්න්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්ට උනාය. He is a rewarder of those who diligently seek him. උන්වහන්සේ විපාක දෙන්නා වූ දෙවි කෙනෙක් උන්වහන්සේව සොයන්නා වූ අයට if you don't seek him diligently he will not reward you. උන්වහන්සේව ඒ ආකාරයෙන් සොයන්නේ නැත්නම් උන්වහන්සේ විපාකයක් දෙන්නේ නැහැ. There are believers who seek him with all their heart. ඇදෙල්වන්තෝ ඉන්නවා මුළු හදවතින්ම දෙවියන් වහන්සේව හොයනවා. And there are others who are more interested in seeking a better job or a better house or a visa with all their heart. තවත් ඇදෙල්වන්තේ ඉන්නවා හොඳ රැකියාවක් හොඳ පඩියක් හොඳ විසයකක් ලබා ගන්න ආසාවෙන්. Yesu seek and you will find. Swayanna evitana obata hamba wei. Knock
තට්ටු කරන්න එවිට දොර අරින්න ලැබේ. But how must you knock? නමුත් කොච්චරක් ඔබ තට්ටු කරන්න. You know the story where Jesus said about a man who went to his neighbor's house at midnight and kept on knocking? මධ්‍යම රාත්‍රියේදී අසල්වැසියාගේ නිවසට ගිහිල්ලා තට්ටු කරමින් සිටියා වූ එක්කෙනෙක් ගැන යේසුස් කිව්ව මතකද? It's in Luke 11. Luke 11. The man from inside said, "Ah, I'm sleeping, don't disturb me." ඇතුලේ හිටිය මනුෂයා කිව්වා මම නිදි මාත් කරදර කරන්න එපා දැන් කියලා. But he kept on knocking. නමුත් ඔහු නොනවත්වාම තට්ටු කරමින් සිටියා. He said, "Don't disturb me, I'm sleeping." ඔකා දැන් කරදර කරන්න එපා මම නිදි. Children are sleeping. මගේ ළමයි නිදි. Oh, he keeps on knocking. ඔව් ඒ තත්ත්වෙදී නෑ තාමත් තට්ටු කරනවා. Man gets fed up. He said, "Okay, what do you want?" ඒ මනුෂයාට එපා වෙලා කිව්වා හොඳයි දැන් මොනවද ඕනේ? Jesus said. යේසුස් කිව්වා, "Seek God like that." දෙවියන් වහන්සේ එසේ සොයන්නේ කියලා. Pray like that. යාඥා කරන්නේ එසේ කියලා. Those who seek like that and knock like that will get. එසේ සොයනවා වූ යාඥා කරනවා වයි ලබනවා. Those who pray 2-3 times. එකසාර දෙසාර යාඥා කරනවා. Lord give me victory. ස්වාමීනි මට ජය දෙන්න. Nothing happened. කිසි දෙයක් වෙන්නේ. Tomorrow. හෙට. Lord please give me some victory. ස්වාමීනි මට යම් ජයක් දෙන්න ලබා දෙන්න. Nothing happened. කිසි දෙයක් වෙන්නේ. Next week. ඊළඟ. Lord I'd like some victory. ස්වාමීනි මං කැමතියි ජයක් ලබන්න. Nothing happened. Forget it. Yeah, I'll go to get my visa. Mangana mage visa. I'll go to a better house. Mangana honda gyan ganne. Honda rasawak kanna. Victory and all you can think about later. Jaya grahane e jeevithe passe hitanna puluwan. You will not get victory in 100 years. Avuda siyak giyath obage jaya grahane jeevithayak labenne. You will live a defeated life and you will live a defeated family life. And your church life will be defeated. ඔබ පරාජිත ජීවිතයක් ගත කරයි, පරාජිත පෞල් ජීවිතයක් ගත කරයි, පරාජිත සමාජ ජීවිතයක් ගත කරයි. Because God says if you don't treat me as the most important person in your life, you will never get what I have. මම දෙවියන් වහන්සේ කියනවා තියන ලෝකයේ සෑම දෙයකින් වැදගත්ම දේ හැටියට දෙවියන් වහන්සේ සොයන්නේ නැත්නම් කිසි දෙයක් මාතුළු නුඹට තියෙනව දෙවියන් උඹට ලැබෙන්නේ නැහැ. Other earthly things are more important for you than me. භූමික දේවල් මට වඩා නුඹට වැදගත් නා. You will never get what I have for you. මට නුඹ උදෙසා තබා තිබෙන දේවල් නුඹ ලබා ගන්නෙ නැහැ කිසි විදිහකට. You just get the crumbs that fall which the dogs pick up. මේ බල්ලෝ අවුලක් කන්නා වූ මේ පාන් බාති පමණයි නුඹට ලැබෙන්නේ. You know that story about a woman who came to Jesus. ඔබ දන්නවද යේසුස් වහන්සේ වෙතට ආව ස්ත්‍රියක් කිව්ව කතාව. මගේ දියණියව සුව කරන්න කියලා කිව්වා. And Jesus said, "How can I give the children's bread to the dogs?" යේසුස්වහන්සේ කිව්වා මම කොහොමද දරුවන්ගේ පාන් බලන්න දෙන්නේ? And this is in Matthew 15. මතේ 15 මේ තියෙන්නේ. Matthew chapter 15. මතේ 15 verse 22. 22 වෙනි පාදය. A woman came to Jesus and said, "Have mercy on me, my daughter is cruelly demon possessed." Verse 22. කානේ ස්ත්‍රියක් එහි සීමාවල සිට පිටත් වෙමින් දාවිද්ගේ පුත්‍ර වූ ස්වාමිනී මට කරුණා කර මැනව මාගේ දුව බලවත් ලෙස යක්ෂාවේශව සිටින්නේ නැහැ කිව. She kept on saying verse 25 Lord help me. 25 වෙනි පදය දිගින් දිගටම අසා සිට ස්වාමිනී මට උදව් වෙන්න. And verse 26. 26 වෙනි පදය. He said යේසුස්වහන්සේ කිව්වා cannot take the children's bread and give it to the dogs. දරුවන්ගේ රොටි රැගෙන බල්ලන්ට දැමීම නුසුසුයි කීසේක. And look at her answer. ඇගේ උත්තරය බලන්න. Lord, the dogs can feed on the crumbs which fall from their master's table. නමුත් ඇ කතා කොට එසේ ස්වාමිනි බල්ලෝ පවා උන්ගේ ස්වාමියවරුන්ගේ මේසෙන් වැටෙන කැබලි කතී කියයි. Jesus said, "Your faith is great, woman." යේසුස්වහන්සේ කිව්වා and whatever you want you get. ස්ත්‍රිය, නුඹේ ඇදහිල්ල මාත්‍ය, නුඹේ කැමැත්ත ලෙසම නුඹට වේවයි කීසේක. Why was her faith great? ඇයි ඇගේ ඇදහිල්ල එතරම් මහත්ද? What did she say that made Jesus say your faith is so great? ඔබ කවදාද හිතලා බලලා තියෙනවද? මොකද්ද මේ ස්ත්‍රිය කිව්වේ? මෙච්චරම මේ ඇදහිල්ල මහත් ලෙස යේසුස්වහන්සේ සලකන්නේ. Her daughter was terribly sick. ඇගේ දියණිය බොහෝ සෙයින් ඔත්පලව සිටියේ. And she told Jesus. ඇයි යේසුස්වහන්සේ කිව්වේ? To heal my daughter, I don't need a whole bread. මගේ දුවව සුව කරන්න මට මුළු පාන් ගෙඩියක් අවශ්‍ය නැහැ. One little crumb is enough to bring healing to my daughter. එක පාන් වාටියක් ඇති මගේ දියණියට සුවය ලබන්න. One little crumb from heaven is enough to heal my daughter. ස්වර්ගයෙන් එක පාන් වාටි කැල්ලක් ඇති මගේ දියණිය සුව කරන්න. That was tremendous faith. එයයි මහත්ව ඇදහිල්ල. Such a small bit is enough for physical healing. එතන එවැනි පොඩි කැලක් ඇති මේ ශාරීරික සුවය උදෙසා so physical healing and material blessings
are all crumbs that fall from heaven's table. එනිසා ස්වර්ගීක මේසෙන් වැටෙනා වූ වාටියක් වගේ තමයි ශාරීරික සුවය සහ භෞතිකමය ආශිර්වාදයක්. If you're satisfied with physical healing, ඔබ ශාරීරික සුවයෙන් තෘප්තිමත් වෙනවා. And material blessings from God, දෙවියන් වහන්සේගෙන් එනව භෞතිකමය ආශිර්වාදයෙන් තෘප්තිමත් වෙනවා. You are like a dog that is satisfied with the little crumbs that fall from the table. ඔබ හරියට මේ මේසෙන් වැටෙන පාන් වාටියක් කන්නව බල්ලෙක් හා සමානයි. I'm not a dog. මම බල්ලෙක් නෙමෙයි. I'm a son of God. මම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. I don't crawl underneath the table. මම මේ මේසේ යට බඩ ගන්නෑ මම. I sit at the table with my father. මම මගේ පියාත් එක්ක ඉඳ ගන්නවා මේසේ. If the crumbs can bring such fantastic healing, can you imagine what the bread itself will bring? පාන් වාටියට පුළුවන් නම් මෙච්චර සුවයක් ගෙන දෙන්න ඔබට හිතලා බලන්න පුළුවන් නම් මුළු පාන් ගෙඩියට කොහොම සුවයක් ගෙන දෙන්න පුළුවන්ද කියලා. So many people today in Christendom are taken up with money and healing. අද ක්‍රිස්තියානි ලෝකයේ ගොඩක් අය මුදල් එහෙම නැත්නම් සුවය ගැන ඉතාමත් උසස්ව සලකනවා. They are like dogs who are so happy. I'm getting a few crumbs on my tongue. එයා හරියට බල්ලෝ වගේ මගේ දිවට පාන් වාටිය හම්බෙනවා කියලා සන්තෝෂයෙන් ඉන්නවා. You can be happy with the crumbs. I'm not a dog. ඔබට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් නම් මම බල්ලෙක් නෙමෙයි. I sit at the table. මම මේසේ වාඩි වෙන්න කැමති කෙනෙක්. The Lord heals me. ස්වාමීන් වහන්සේ මාව සුවපත් කරනවා. The Lord provides my need. ස්වාමීන් වහන්සේ මගේ අවශ්‍යතාවයන් සපුරනවා. In addition to all that, ඒ හැම දෙයකටම වඩා මට පාන් හම්බ වෙනවා. And the bread is a life of victory. ඒ පාන් පූපේ ඇවිල්ලා ජීවනයේ ඇති ජීවිතයක්. Now what have you got? ඔබට කුමක් දැක්කේ? First of all, what are you asking for? පළමුවෙදි ඔබ කුමක් දසන්නේ? Have you got some sickness? ඔබට රෝගයක් තිබෙනවද? How many times have you prayed for it? කීසරක් ඔබ ගැන යාඥා කළාද? You have some financial need? ඔබට මුදල් ප්‍රශ්නයක් තිබෙනවද? How many times you prayed for it? කීසරක් ඒ ගැන යාඥා කළාද? You have a visa problem? ඔබට වීසා ප්‍රශ්නයක් තිබෙනවද? How many times you prayed for it? කීසරක් ඒ ගැන යාඥා කළාද? You're praying for crumbs. God can give it. I know ඔබ යාඥා කරන්නේ මේ පාන් වාටි වලට. තමන් දන්න දෙවියන් වහන්සේට පුළුවන් ඒවා දෙන්න. He can give you healing. උන්වහන්සේට පුළුවන් සුව මුදල් දෙන්න පුළුවන්. Job. ලැකිය දෙන්න පුළුවන් වීසා එකක් දෙන්න පුළුවන් what have you got ඔබ කුමක් ලැබුවේ four little crumbs පාන් වාටි හතරක් are you happy with that ඒකෙන් ඔබ සතුටු වෙනවද I'm not මම සතුටුයි I want the bread මට උනේ පාන් the children's bread Jesus spoke about children Jesus වහන්සේ කතා කළේ දරුවන්ගේ පාන් that is God's own nature ඒ තමයි දෙවියන් වහන්සේගේ ස්වභාවය what is a child got in your house that the dog doesn't have බල්ලෙක්ට නැති නමුත් දරුවෙක්ට නිවසක ඇති දේ කුමක්ද? You may be very nice to your dog and pat it and pat it and pat it. ඔබ වෘතල් කරනවා ඇති ඔබ බල්ලෙක්ව ලස්සනට. But your child has got something your dog does not have. නමුත් බල්ලෙක්ට නැති දෙයක් දරුවෙක්ට තියෙනවා නිවසක. Will never have. දරුවෙක් බල්ලෙක් කිසි දවසක ලබන්නේ නැහැ. You may give bread to your child and let throw a little bread to your dog. දරුවට පාන් දාලා කියලා මේ පාන් වාටි ටික බල්ලෙක්ට විසිකරන්න. You may give some mutton to your child and throw some mutton to your dog. ඔබ මස් කෑල්ලක් දාන්න පුළුවන් එළ මස් කෑල්ලක් දරුවට ඊට පස්සේ තව කෑල්ලක් දාන්න පුළුවන් බල්ලෙක්ට But there's one thing you can never give your dog. නමුත් එක දෙයක් බල්ලෙක්ට දෙන්න බෑ ඔබට කිසිම දෙයක්. That is your nature. ඒ ඔබගේ ස්වභාවය දෙන්න බෑ බල්ලෙක්ට. That you can only give to your child. ඒ ඔබට දෙන්න පුළුවන් ඔබගේ දරුවෙක්ට පමණයි. That is the children's bread. ඒ තමයි දරුවන්ට තියෙන පාන් යේසුස් වහන්සේ කියන. Have you got that? ඒ ඔබට ලැබි තිබෙනවද? Do you know that's the greatest thing God can give you? ඔබ දන්නවද දෙවියන් වහන්සේ දෙන්න පුළුවන් මහත්ම දේ එයයි. It's not healing or සුවය money or house. මුදල් නෙමෙයි, නිවසක් නෙමෙයි. Those are all thrown in like a bonus. ඒවා ඇවිල්ලා bonus එකක් වගේ නිකන් ලැබෙන ඒවා. The main thing God wants to give us. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍ය අපට දෙන්න වැදගත්ම දේ. උන්වහන්සේගේ ස්වභාවය. A nature that overcomes sin. පාපේ ජය ගන්නා වූ ස්වභාවය. You know, like I told you, a cat has got a nature that wants to be clean. It's easy. You don't have to teach and teach a cat to be clean. You don't have to teach a cat to be clean. And see, when a cat has got little baby kittens, he doesn't teach it. No, you must be clean. You must be clean. You must be clean. කටවට ගන්නනේ නෑ දැන් සුද්ධ වෙන්න ඕන සුද්ධ වෙන්න ඕන සුද්ධ වෙන්න ඕන කියලා. It's nature. ඒ ස්වභාවය. Just like a pig when it gets little baby pigs.
කුඩා ඌරුපැටව බැලුවොත් ඒත් ඒ වගේමයි. It doesn't tell the pig now you're a pig you must be dirty you must be dirty. නම ඌර කියන්නේ දැන් පැටවුන්ට නුඹලා දැන් ඌරු ඌරු දැන් කීතුන ඌරු. It's automatic. ඒක automatic කෙනෙක්. As the child grows up it's dirty. ඒ ඌරුපැටිය උපදිනකොටම කිලුකෝ තමයි. Nature. ඒ ඌරගේ ස්වභාවය. We have all got Adam's nature when we were born. අපි පදන විට ආදම්ගේ ස්වභාවය අපි සියලු දෙනාටම ඇතුළේ ආවේ. That's why you never had to tell your children you must fight with other children, okay? එන්සයි ඔබ කිසි දවසේ වුණන්න අවශ්‍ය වුනේ නැත්තේ ඔබ අනිත් අයත් එක්ක සටන් කරන්න ඕන කියලා ළමයින්ට ගා ගන්න ඕන කියලා උගන්වන්න අවශ්‍ය නැහැ. ඔබ කවදාකවත් ඉගෙන ගන්න ඕනේ නැහැ මේ ඉගෙන ගන්න ඕනේ බොරු කියන්න කියලා උගන්වන්න අවශ්‍ය නැහැ. You must be rebellious against your parents. දෙමෝපියන්ට අකීකරු වෙන්න ඕන කියලා උගන්වන්න අවශ්‍ය නැහැ ළමයින්ට. Did any of you teach your children all those things? ඒ දේවල් ඔබ උගන්වලා තියෙනවද ළමයින්ට ඒවා? No. නෑ කොහොමද? You don't have to teach your children. ඒක උගන්වන්න අවශ්‍ය නැහැ ළමයින්ට. උගන්න බොරු කියන්නේ අනිත් අයත් එක්ක රණ්ඩු වෙන්න කියන එක. You be rebellious against your parents. දෙමෝපියන්ට අකීකරු වෙන්න කියන එක. Just like your dog pig does not have to teach his little children to be dirty. ඒක හරියටම ඌරෙක් ඒ ඌරු පැටවුන්ට කිලුට වෙන්න ඕන කියලා උගන්වන්න නැති වගේ. It's not teaching. ඒක ඉගෙනීමක් නෙමෙයි. So suppose you come to the church. ඉතින් හිතමු ඔබ දැන් සභාවට එනවා. And you're taught to behave in a certain way. දැන් ඔබ උගන්වන්නේ මේ විදිහට හැසිරෙන්න මේ විදිහට හැසිරෙන්න මේ විදිහට හැසිරෙන්න කියලා. You try to behave in that certain way. ඔබ දැන් උත්සාහ කරනවා මේ විදිහට හැසිරෙන්න. It's like teaching a class of pigs. Now you must behave like cats from tomorrow onwards. ඒක හරියට ඌරෝ රැලක් අරගෙන දැන් ක්ලාස් එක දාලා උගන්වනවා දැන් අද ඉඳන් දැන් පූසෙක් වගේ ඉන්න ඕන කියලා. You teach all the pigs come on lick yourself and keep yourself clean. දැන් ඌරන් උගන්වනවා දැන් හොඳට මේ ලෙවකාලා පූස වගේ පවිත්‍ර වෙන්න කියලා. Okay let's have some practice now all of you lick yourself all the pigs sitting there trying to lick. ඔන්න දැන් අපි ප්‍රැක්ටිස් කරමු ඔක්කොම ඌරට ඉඳලා දැන් ලෙවකනවා. How long will they behave like a cat? කොච්චර වෙලාවක් පූසෙක් වගේ ඇසිරෙයි? One or two days. දවසක් කෝ දෙකක් හැසිරෙයි. Until sometime they'll get tired and say, hey, I'm a pig, I'm going to be. ටික දවසක පස්සේ අයියෝ මේක හරියන්නේ නැහැ මම ඌරෙක් මේ පුසෙක් වගේ නෙමෙයි මට කියලා කතාලා දායි. That is what is happening in many churches. ඒක තමයි ගොඩක් සභාවන් වල වෙන්නේ. සෙනගල කියන. You must behave like a Christian now. ඔබ දැන් ක්‍රිස්තියානි කවුරු කියන්නේ හැසිරෙන්න. Don't fight, don't quarrel. ගා ගන්න එපා. එකිනෙකන අතර සම්බුද බල වෙන්න එපා. And they try to do all that is a big strain. දැන් යාට ඒක කරන්න හරිම අමාරුවක් තත්ත්වයක් එනවා. It's because you're training pigs to behave like cats. මම ඌරන් පුහුණු කරන පුස වගේ හැසිරෙන්න. ඒක වැඩක් නෑ. Suppose you have a classroom of cats. අපි පුස ඉන්නව classroom එකක් ලේ තුමු දැන් මෙතන. It's okay. All of you must lick yourself and keep yourself clean. හොඳයි දැන් ඔක්කොම හොඳට ලෙව කාලා සුද්ධ වෙන්න ඕන කියලා. How long do they do it? ඔච්චර වෙලා ඒගොල්ලෝ කරයිද ඒක? Every day of the year. අවුරුද්ද හැමදාම කරයි ඒක. Oh. ඇයි? This nature. ස්වභාවය. You see the difference between nature and teaching. ඔබ දන්නවද ඔබ දකින්නද වෙනස ස්වභාවය සහ ඉගෙනීම අතර තියෙන වෙනස? Many people they come to the church to get teaching. ගොඩක් අය සභාව වලට එන්නේ ඉගෙනීම ලබන්න. Don't behave like this. මෙහෙම start behaving like this. දැන් මේ විදිහට හැසිරෙන්න. Just like we teach our children some good habits. හරියට අපි ළමයින්ට හොඳ පුරුදු ටික උගන්වනවා. That's all good. ඒ වකම හොඳයි. But God wants to give us his nature. අප දෙවන් වහන්සේ අවශ්‍ය උන්වහන්සේගේ ස්වභාවය අපිට දෙන්න. True Christianity is another nature coming inside. සැබෑ ක්‍රිස්තියානිත්වය කියන්නේ අතුලන්තෙන් එනව ස්වභාවය. A nature that hates sin. පාපේ එපා කරන ස්වභාවය. We may fall into sin but we hate it. පාපේ වැටෙන්න පුළුවන් නමුත් අපි පාපේ එපා කරනවා. A cat hates to be unclean. පුසෙක් කිලිටුව සිටීම එපා කරනවා. But can a cat fall into dirty water? පුසෙට වැටෙන්න පුළුවන් මේ වට කුණු වලකට? Yes or no? ඔව්ද වැටෙන්නේ? Of course it can fall. සැබෑම වැටෙන්න පුළුවන්. You can't say a cat will never fall into dirty water. ඔබ කවදාවත් කියන්න බෑ කිලිටු වතුරකට පුසෙක් නොවැටේ කවදාවත්. Of course it may fall accidentally. හදිසියේ වැටෙන්න පුළුවන්. But it doesn't go and jump into it. නමුත් ඔගිලා මේක නෑ පයින්නේ නෑ. It falls into it. ඔව් වැටෙනවා බස. It falls into it, it'll get out immediately. ඉක්මනින්ම නැගිටලා එනවා. Keep itself clean. ඊට පස්සේ මොකද පවිත්‍ර කරගන්න. Smart of a cat. That's the mark of a පුසෙක් ගෙකුට සෙ. A believer also may sometimes fall into sin. ඇදලිවන්දේ කු සමහරට පාපයට වැටෙන්න පුළුවන්. He feels so bad. He comes out and says, "Oh Lord, I'm sorry." නමුත් ඔයිට හැංගෙනවා අයියෝ මේක වුණානේ. ස්වාමීනි මට සමාවෙන්න කියලා. He feels bad immediately. ක්ෂණිකව ඔයිට හැංගෙනවා ඒ ගැන. That's the test of a believer. ඒ තමයි. So ඇදලිවන්දේක තියෙන රසය. What's the difference between a pig falling into dirty water and a cat falling into dirty water? පුසෙක් සහ ඌරෙක් කුණු වලකට වැටීමේ තියෙන වෙනස කුමක්ද? Cat comes out immediately. පුසෙක් ඉක්මනින්ම එළියට එනවා.
pig says, "Ah, it's okay. I'm enjoying this a little bit." ඌරකේ නායක හඳයි මං ටිකක් මේක රස විඳින්න. I'll come out in the evening. හවස මං ගෙන්න ගියද? So, supposing you make a mistake in the morning. හිතමු ඔබ යම් වරද්දක් කළා උදෑසන. Supposing you got angry with your husband. හිතමු ඔබගේ පුරුෂයා කෙරෙහි ඉතාමත් කේන්ති ගත්තා. Or you got angry with your wife. එහෙම නැත්නම් භාර්යාව කෙරෙහි කේන්ති ගත්තා. That's like falling into the dirty water. ඒක හරියට කුණු වතුරකට වැටුණා වගේ. Pig can fall, cat can fall. පුසෙක්ටත් වැටෙන්න පුළුවන්, ඌරෙක්ටත් වැටෙන්න පුළුවන්. Now, that can happen to any. Now, ඕනම කෙනෙක්ට වෙන්න. Test of whether you're a pig or a cat. Then, ඔබ පරීක්ෂා කළ බලන්න ඔබ පුසෙක්ද ඌරෙක්ද කියන එක. How quickly do you want to come out? කොච්චර ඉක්මනින් මේ වලෙන් වැට එළිදෙන්න ඕනද? You say, I'm not going to apologize to my wife now. මම දැන් මගේ භාර්යාවගෙන් සමාවිල්ලන්න යන්නේ නැහැ දැන්ම. Evening. අවසර ගිල්ල ඕන නම්. Or I'll teach her a lesson. I won't talk to her till tomorrow morning. එහෙම නැත්නම් පොඩි පාඩමක් උගන්වන්නම හෙට උදෑසන වෙනකන් කතා කරන්නේ නැහැ ඇත්තට. That's like saying I'll sit in this dirty water for some more time. ඒක හරියට මම තවත් ටිකක් වෙලා මේ කුණු අතරේ ඉන්නම් කියලා කියන්නම්. You tell me, are you a pig or a cat? You tell me yourself. නෑ ඔබ ඌරෙක්ද පුසෙක්ද කියලා. A cat may also fall. පුසෙකුත් වැටෙන්න පුළුවන්. But it'll come out immediately. නමුත් ක්ෂණිකව මේ පුසෙ එළිදෙනවා. Go to your wife and say, I'm sorry, I should not. භාර්යාවට කියලා කියන මට සමා වෙන්න මම මේ කළ යුතු දෙයක් නෙමෙයි. That's nature. ඒ ස්වභාවය. That is why I said in the beginning, many people who think they are born again are not born again. ඒ නිසා තමයි පටන් ගැම්මේදී මම කිව්වේ බොහෝ අය හිතනවා මම නැවත උත්පාදනය ලැබලා කියලා. නමුත් ඒ අය උත්පාදනය ලැබලා නැහැ තවම. The Holy Spirit when he comes in immediately convicts you. සුද්ධාත්මය ඇතුළට එනකොට ක්ෂණයකින් අපට හඟවා දෙනවා. I remember once when I went to a bank. මම බැංකුවකට ගිය අවස්ථාව මට මතකයි. To get a banker's check. බැංකුවෙන් check එකක් ලබන්න. And the manager said okay it'll be ready in so and so time come back later. ඒ මැනේජර් කිව්වා මම පසු එන්න මෙච්චර වෙලාවක් ඒක ලෑස්ති වෙයි. I went back later. මම ඒ වෙලාවට මම ගියා ඊට පස්සේ. ඒක ලෑස්ති නෑ. So I said to him. මම උඩ කිව්වා. I said you know the previous manager who was here is much better than you. You're so inefficient. කලින් හිටියේ මැනේජර් ඔබට වඩා ඉතාමත් හොඳයි ඔබ ක්‍රියාකාරී නෑ ඔබ කියලා. Tell me to come certain time is not ready. ඔව් මට කිව්වා යම් වෙලාවක ඉන්න කියලා ඒක ලෑස්ති නෑ දැන්. And I went out. මම එළියට ගියා. As I was going back home. මම ගෙදරට ඇවිදගෙන යනවත් එක්කම. The Lord said. ස්වාමීන් වහන්සේ මට කිව්වා. That's not the way Christian will speak. ක්‍රිස්තියානිකවරු එක්ක කතා කරන්නේ මේ විදිහට නෙමෙයි. Go back. යන්න නැවත. Apologize to that bank manager. දැන් ඒ බැංකු මැනේජර්ට සමාව ඉල්ලන්න ගිය ලෝගෙන්. So I turned around. මම හැරුණා ආයෙ. I was a cat not a pig. මම පුසෙක් මම බල්ලෙක් නෙමෙයි. මේ ඌරෙක් නෙමෙයි. And I went back and I said I'm sorry sir for speaking like that. මම ගිහිල්ලා කිව්වා මහත්මයා මට සමාව වෙන්න මම එහෙම කතා කරපු එක ගැන. Please forgive me. මට සමාව වෙන්න. I remember once when I went to a shop at 10 o'clock at night I had to go and buy something from a shop. රෑ 10 වෙනකම් මම එක වතාවක් ගියා කඩේකින් යම් දෙයක් ගන්න. And I came home. මං ගෙදරට ආවා. And I discovered he had given me more change. මං දැක්ක. He should have given me. ඔව් ඒ යුතු බැලන්ස් එකට වඩා මට වැඩියෙන් දීලා තිබුණා. I said of course I must go tomorrow morning and give it back to him. මං හිතුවා හෙට උදෑසන මම යන්න ඕන මේ ගීලා උට දෙන්න ඕන මේ කියලා. And the Lord said to me සොම්නන්ස මට කිව්වා supposing he had given you less change would you go tonight or tomorrow morning හිතමු ඔබට ඔහු අඩුවෙන් දුන්නා නම් ඉතුරු සල්ලි ඔබ අද රෑම යනවද නැත්නම් හෙට උදේ යනවද less change I'd go tonight itself because he may forget by tomorrow morning හෙට එනකොට ඔහුට අමතක වෙයි මට අඩුවෙන් නම් දීලා තින්නේ මම අදම යනවා එන the Lord said you're a Christian go back and return it සොම්නන්ස කිව්වා ඔබ ක්‍රිස්තියානිකවරුවෙක් එන්න දැන් යන්න කියලා return කරන්න I took my scooter and went back to the shop ඉතින් මගේ ස්කූටර් එක අරන් මම ආයෙ ගියා ෂොප් එකට. ඒ මුදල මම නැවත උට දුන්නා. I was a cat. මම පුසෙක්. I didn't want to stay in the dirty water for too long. මට අවශ්‍ය නැහැ නරක වතුරේ ගොඩක් වෙලා ඉන්න. I fell. මම වැටුණා. Right, get up immediately. නමුත් ක්ෂණයකින් මම නැගිට්ටා. See that's the mark of a cat. Any you take a cat anywhere in the world and drop it in dirty water to come out immediately. ඒ තමයි පුසෙක්ගේ ලකුණු. ලෝකේ ඕනම තැනක පුසෙක් එවැනි වලකට වැටුණත් Anywhere in the world you take a pig and put it in the muck it will just stay around look you own tan gureko aran walakara danna mata o e padawale mindi that is the difference between a true born again child of god and someone who just claps hands and sings and all that e thamai sabe navutpadana labuwa wu devanwansige daruwekge saha nikan appudi gala gitika kiyanna wu adelimantege athara thiyena wenasa you know the pigs can sing quite well
ඔබදන්න ඌරන්ට හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. I don't mean real pigs. I mean Christian pigs. මං කියන්නේ ඇත්ත ඌරෝ නෙමෙයි, ක්‍රිස්තියානි ඌරෝ. Today one of the great deceptions in Christendom. අද ක්‍රිස්තියානි ලෝකයේ තියෙන මහත්ම මුලාව is that if I can sing well, I'm a very spiritual person. මට හොඳට ගායනා කරන්න පුළුවන් මම පුළුවන් නම් මම හොඳ ආත්මික මිනිසෙක් කියලා. Oh. It's a deception. ඒ මුලාවක්. I don't think Peter and James and all could sing well. මම හිතන්නේ පේත්‍රස් යාකොබ් එහෙම හොඳට ගායනා කරන්න පුළුවන්. Godly people. නමුත් ඒ දේව භක්තික the mark, you know, the mark of a true Christian is not that he can sing well. ඔබ දන්නවද හොඳට ගායනා කිරීම ඇවිල්ල සත්‍ය වූ ක්‍රිස්තියානිකාරයෙක්ගේ ලකුණක් නෙමෙයි. It is that he can live well. ඒ ලකුණ නම් හරි විදියට ජීවත් වෙන්න පුළුවන් දෙයක්. Singing is a human ability. ගායනය ඇවිල්ල මානසික හැකියාවක්. And it's foolish to think that you're a good Christian just because you can sing well. හොඳට ගායනා කරන නිසා මම හොඳ ක්‍රිස්තියානිකරුවෙක් කියලා හිතීම ඇවිල්ලා අඥාන දෙයක්. That's like saying if you're a good Christian you'll be very good at mathematics. ඒක හරියට ඔබ හොඳ ක්‍රිස්තියානිකරුවෙක් නම් හොඳ ගණිතයට හොඳ එකෙක් වෙයි කියලා. නෑ. Or you'll come first in your class in your studies. In class එකේ පළවෙනියා වෙනවා කියලා නෑ ගණීමේ. නෑ. Christianity does not mean good singing or good in mathematics. ක්‍රිස්තියානිකම කියන්නේ හොඳ ගායනා කිරීමවත් හොඳට ගණන් හදන්න පුළුවන් කමක් නෙමෙයි. Human abilities. ඒව ඔක්කොම මානසික හැකියාව. The worldly people can sing much better than us. ලෝකයේ අයට අපිට වඩා ඉතාමත් වැඩියෙන් හොඳ ගායනා කරන්න. Worldly people may be much better in mathematics than we are. අපිට වඩා ලෝකයේ අය ගණිතේ ඉතාමත් හොඳ වෙන්න පුළුවන්. The great scientists in the world are not all Christians. Looking mahatu vidyajnya bodhinek kala Christian ay neme. All those who get the Nobel prize, do you think they're all Christians? Nobel tiyage gannawo okkoma oba hitanawada Christian ay kiyala? No. Ne. Many Christians, they can't even finish high school. They're not so clever. Goda Christian ayata usas adhyapanayata denna ba aya echchara buddhimat ne. No, that is a human ability. Some people have it, some people don't have. Eyala manshika hakiyawak samahara ayata thiyena samahara ayata ne. It's like the color of our skin. Eka illa hariyata ape hame paata wage. You can't say all Christians will be white. අපිට කියන්න බෑ හැම ක්‍රිස්තියානියෙක් කෙනෙක්ම සුදුයි කියලා. There are Christians who are white and black and yellow and red and all types of colors. ක්‍රිස්තියානිය ඉන්නවා කළු සුදු කහ ඕන පාට. This thing doesn't mean you're a good Christian. ඒයිල ඔබ ක්‍රිස්තියානි හොඳ ක්‍රිස්තියානියෙක් කෙනෙක් කියන්නේ මේල මානසික හැකියාව. What are the great deceptions in Christianity today? ක්‍රිස්තියානි ලෝකයේ තියෙන මුලාවන්ගේ මහත් එකක් තමයි. If we have good music it's a good church. අපි හොඳ සංගීතය තියනවා නම් මේක හොඳ සබාවක් කියලා හිතනවා. That is absolute nonsense. ඒ ඇවිල්ලා සම්පූර්ණ අඥානකමක්. I say if you got good homes, that's a good church. මං කියනවා ඔබලාට හොඳ නිවෙස් තියනවා නම්, ඖජීවිත තියනවා නම් ඒ ඉතාමත් හොඳ සබාවක්. If your children who are God fearing, that's a good church. ඔබගේ දරුවන් දේව භක්තික නම් ඒ ඇවිල්ලා හොඳ සබාවක් කියලා මං කියනවා. Not if you have good music. නමුත් හොඳ මියුසික් තිබිච්ච එක නෙමෙයි. That's a human ability. ඒක මානසික හැකියාවක්. It's nature. It's divine nature. Divine swabhave. And that's what the Holy Spirit came to give. ඒ දෙන්න තමයි ශුද්ධාත්මයන් වහන්සේ පෙන්වන්නේ. When the Holy Spirit fills us in our life. අපි ජීවිතේ ශුද්ධාත්මයන් වහන්සේ පුරවන විට. He makes us holy inside. අපි අතුලන්තයෙන් පවිත්‍ර කරනවා වහන්සේ. Many people think that if we clap and praise and make a little noise that we're like the charismatics, oh, that is marked we are filled with the Holy Spirit. ගොඩක් අය හිතනවා අපි අත්පුඩි ගාලා ටිකක් ශබ්ද කරලා කියලා ප්‍රශංසා කරනකොට charismatic වගේ එතකොට අපි ශුද්ධාත්මයෙන් පිරෙනවා කියලා. And I've seen that. මම ඒ දැක්කා. The churches, they try to make themselves a little charismatic in their singing and their praying and all that and they think this is the mark of the fullness of the Holy Spirit. සමහර සභාවල් මම දැක්කලා තියෙනවා අය ගායනා කරනවා charismatic විදිහට ප්‍රශංසා කරනවා ඊට පස්සේ ඇයි හිතනවා මේක ශුද්ධාත්මේ පිරීමක් කියලා. You know you can be filled with the Holy Spirit and be very quiet. ඔබ දන්නවද ශුද්ධාත්මෙන් පිරීලා ඔබ ඉතාමත් නිශ්චලවත් ඉන්න පුළුවන් කියලා. It's a Pentecostal deception that tells us that you only if you make a lot of noise you're spiritual. Pentecost අයගේ තිබෙනා වූ මුලාවක් තමයි ගොඩාක් ශබ්ද කළොත් ඔබ ශුද්ධාත්මෙන් පිරෙනවා කියන එක. Many years ago 700 years before Christ or 1000 years before Christ Elijah stood on Mount Carmel. Christus වහන්සේට අවුරුදු 700කට එහෙම නැත්නම් 1000කට කලින් Elia හිටියා Carmel කන්දේ. He was alone standing for God. තනියම දෙවියන් වහන්සේ ඉදිරියේ සිටියා. There were 450 prophets of Baal there. බාල්ගේ අනාගත වක්ත්‍රවරු 400ක් පමණ හිටියා පැත්තකින්. They shouted and prayed and praised for
or 10 hours. පැය 10ක් විතර ඒ බාල්ගේ අනන්ත වක්ත්‍රවරු කෑ ගාමින් ප්‍රශංසා කළා යාඥා කළා. Nothing happened. කිසි දෙයක් වුණේ නැහැ. Made a lot of noise. ගොඩක් ශබ්ද ආවා. They jumped and they danced and ඒ උඩ පැන්නා නැටුවා. And then Elijah prayed. ඊට පස්සේ එලියා යාඥා කළා. Quiet half a minute. නිශ්චලව විනාඩි භාගයක යාඥාවක්. And the fire fell from heaven. ස්වර්ගයෙන් ගින්න පහළට ආවා. So what is the mark of real spiritual praying? It is sabavu aathmika yajñavithina lakunak mokak? It's not noise, it's not dancing, it's not shouting. E shabdavat nathimavat nemei. Does the fire of God fall upon the meeting? Rasima mata devyan mahansayage ginna palawima. What is the mark that the fire of God was in a meeting? Devyan mahansayage ginna sabhava madhye tibime lakunu kumak? We are convicted of sin. අපිට අපේ පාපය අකවා දෙනවා. Jesus is present in power. යේසුස් වහන්සේ බලයෙන් යුක්තව අපේ මැදේ සිටවා. අපේ පාප අකවා දෙනවා. Then we say the Lord was here. එවිට අපි කියන ස්වාමීන් වහන්සේ මෙතන ඉන්නවා. Noise even these rock musicians can make more noise than all of us. සම්පූර්ණ rock music කරන අයටත් අපිට වඩා ශබ්ද නගන්න පුළුවන්. So there are many deceptions in Christianity as to what is the mark of being a spiritual church or a spiritual meeting. ආත්මික සබාවක් ආත්මික රැස්වීමක් කියන එක ගැන බොහෝ මුලාවන් තිබෙන ක්‍රිස්තියානි ලෝකේ. The Holy Spirit has come to not make us noisy but heavenly. ක්‍රිස්තුස් සුද්ධාත්මයන් වහන්සේ ආවේ අපිව ශබ්ද නගරය කරන්න නෙමෙයි අපි ස්වර්ගීකය කරන්නයි. In our church we pray and praise the Lord and we do raise our voice but we're not the biggest shouters in Christianity. අපි සභාවේ අපි ශබ්ද නගනවා අපි ප්‍රශංසා කරනවා නමුත් අපි ඇවිල්ලා ලෝකේ ක්‍රිස්තියානි ලෝකේ ඉන්නව ශබ්ද නගන්නව සභාව නෙමෙයි. Once Pentecostal man came to our church. ඉතින් එක පෙන්තකෝස්ත මිනිහෙක් ආව අපේ සභාවට වතාවක්. He came to me afterwards. ඒ රැස්වීමෙන් පස්සේ ඔහු මා ගාවට එන්න කතා කළා. You don't have the Holy Spirit here. ඔකෝ ඔබලා සුද්ධාත්මය නැහැ නේ මෙතන. So we don't have the Holy Spirit. How do you say that? මං කෑ අපිට සුද්ධාත්මය නැහැ ඔබ කොහොමද කියන්නේ? Have you come and seen how I live with my wife at home? ඒ බලන්න මගේ නිවසේ මම බාහිරත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ? Have you seen how what type of children these are who have been brought up in this church? ඔබ දැකලා තියෙනවද මේ අපේ සභාවේ වර්ධනය වෙන්නා වූ දරුවන්ව දැකලා තියෙනවද? How do you know we don't have those? කොහොමද ඔබ දන්නේ අපිට සුද්ධත්වය නැහැ කියලා? Oh, he said there's not enough noise. නෑ, ශබ්දේ මදි. Ah, I said that is the difference. මං කා ඒක වෙනසක්. Your Trinity is Father, Son and Noisy Spirit. ඔබේ ත්‍රිත්වය ඇවිල්ලා පියාණන් පුත්‍රාණන් සහ ශබ්ද නගීම. Our Trinity is Father, Son and Holy Spirit. අපේ ත්‍රිත්වය ඇවිල්ලා පියාණන් පුත්‍රාණන් සහ ශුද්ධ ආත්මයන්. Your Spirit makes you noisy. Our Spirit makes us holy. ඔබේ ආත්මය ඇවිල්ලා ශබ්දේ ආත්මයක් අපේ ආත්මය ඇවිල්ලා ශුද්ධ කිරීමේ ආත්මයක්. You baptize the name of the Father, Son and Noisy Spirit or Father, Son and Holy Spirit. ඔබ බෞතිස්ම ගන්නන්නේ පියාණන්ගේ පුත්‍රාණන්ගේ ශබ්දේ ආත්මයන්ගේ නාමයේද එහෙම නැත්නම් පියාණන්ගේ පුත්‍රයාණන්ගේ ශුද්ධාත්මය නාමයේද? We baptize in the name of the Father, Son and Holy Spirit. අපි බෞතිස්ම කරන්නේ මෙහෙම එක්ලමන් කුලස් පියාණන්ගේ පුත්‍රයාණන්ගේ ශුද්ධ ආත්මයාණන්ගේ නාමයේද? Why did God give him the name Holy Spirit? ඒ දෙවියන් වහන්සේ ශුද්ධ ආත්මයාණන් කියලා නම දුන්නේ. Why do we read in the Bible about evil spirits? ඒ අපි බයිබලයේ කියවන්නේ නපුරු ආත්ම කියලා. Evil spirits make people evil. නපුරු ආත්ම මනුෂ්‍යයන්ව නපුරු කරනවා. You read in the Bible about unclean spirits. බයිබලයේ අපි කියවනවා අශුද්ධ ආත්ම ගැන. Unclean spirits make people unclean. අශුද්ධ ආත්ම මනුෂ්‍යයන්ව අශුද්ධ කරනවා. So if evil spirits make people evil. ඉතින් නපුරු ආත්ම මනුෂ්‍යයන්ව නපුරු කරනවා. And unclean spirits make people unclean. අශුද්ධ ආත්ම මනුෂ්‍යයන්ව අශුද්ධ කරනවා. What should Holy Spirit make people? එනං ශුද්ධ ආත්මයන් කුමක්ද කරන්නේ මනුෂ්‍යයන්? You don't have to fast and pray to get the answer to that question. ඒ උත්තරය ගන්න ඔබ නිර්ආහාරව ඉඳලා යාඥා කරන්න අවශ්‍ය නැහැ. Even an 8-year-old child will answer. අවදාට ළමෙක් වුණත් ඒකට උත්තරයක් දෙයි. You make you holy. ඒ ආත්මය ඔබ ශුද්ධ කරනවා. If it has not made you holy. ඒ ඔබ ශුද්ධ කරන්නේ නැත්නම්. What type of spirit is it you got? එන ඔබට ලබන ඔබ ලබන්නා වූ ආත්මය කුමක්ද?
The Holy Spirit has come to bring the atmosphere of heaven into our hearts. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණුනේ ස්වර්ගීය වාතාවරණය අපගේ හදවතට ලං කරන්න. That's the main purpose which the Holy Spirit. ශුද්ධාත්මය පැමිණීමේ ප්‍රධාන අරමුණ bring the atmosphere of heaven into our hearts. ස්වර්ගීය වාතාවරණය අපගේ හදවතට ඇතුල් කිරීම. They couldn't have it in the Old Testament. පරණ ගිවිසුමේදී හැකියාවක් තිබුණේ නැහැ ලබන්න. But once in the day of Pentecost when the Spirit came. ස්පෙත්කොස් දවසේදී ශුද්ධාත්මයන් වහන්සේ කැමිනෙ විට lead me in victory. උන්වහන්සේ හැකි වුණා අපිව ජයග්‍රාහී ජීවිතයකට මඟ පෙන්වන්න. Because that's how it is in heaven. මන්ද එයාකාර තමයි ස්වර්ගය. There's another verse. තවත් පදයක් බලන්න. Always. නිතරම. Philippians 4:4. පිලිප්පී 4:4. We saw the earlier verse always in victory. මීට කලින් පදේ අපි දැක්කා නිතරම ජය ඇතිව සිටීම ගැන. Here's another verse. මෙතන තවත් පදයක් අපිට. For rejoice in the Lord always. පිලිප්පි 4:4. නිතරම ප්‍රීතියෙන් සිටින කෙනා නැවතත් කියමි. We must always rejoice. අපි නිතරම ස්වාමීන් තුල ප්‍රීති වෙන්න ඕනේ. And that is possible only when we are filled with the Holy Spirit. ඒක ලැහැකි අපි ශුද්ධාත්මයෙන් because in heaven they are always rejoicing. මන්ද ස්වර්ගයේ නිතරම ප්‍රීතිය තිබෙනවා. And do you know that it's possible for a Christian to rejoice always? ඔබ දන්නවද ක්‍රිස්තියානි කවුරුෙක්ට නිතරම ප්‍රීතියෙන් ඉන්න පුළුවන් කියලා? That is your inheritance. ඒ ඔබගේ උරුමය ක්‍රිස්තුස් වහන්සේ තුල. Supposing your father has given you 1 million euros as an inheritance. ඔබට උරුමයක් ලෙස ඔබගේ පියා එක යුරෝ මිලියනයක් දුන්නා නම්. And you get only 1000 euros. ඔබ එකෙන් යුරෝ 1000ක් විතරක් ලැබුවා නම්. That's a lot of money. ඒකත් හොඳ ගන්න. But you are supposed to get 1 million. නමුත් ඔබ මිලියනයක් ලැබු යුතු කෙනෙක්. Are you happy that you got only 1000? ඔබ සතුටු වෙනවද 1000ක් විතරක් ලැබුවොත්? No. Okay, here is your inheritance. මෙන්න ඔබගේ උරුමය. You must rejoice in the Lord 24 hours a day. නුඹ පැය 24ම දවසේ ප්‍රීතියෙන් සිටිය යුතුයි. And you rejoice in the Lord for maybe 1 hour. ඔබ පැයක් විතරක් සතුටින් ඉන්න සතුට. You are happy with it? ඔබ ඒකෙන් සතුටුද? The devil robbed you of your inheritance. ඔබගේ උරුමය සාතන් හොරාගෙන තියෙනවා. I see this as my inheritance. මම දකින්නේ මේක මගේ උරුමයක් ලෙස. I am supposed to rejoice in the Lord 24 hours a day 7 days a week. පැය 24 දවසට ඒ වගේම සතියක දවස් 7ක් මම ප්‍රීතියෙන් සිටීමයි මගේ උරුමයව තිබෙන්නේ. Is that a good thing or a bad thing? ඒ අපද්‍යයන්ට නපුරු දෙයක්ද? Is it a good thing to be miserable and gloomy part of the day or දවසේ එක කාලයක් ඉඳාමත් අයහපත් කේන්ද්‍රින් වගේ ඉන්න එක යහපත්ද? You know there's no blessing in being miserable and gloomy. ඔබ දන්නවා එසේ අඳුරුව සිටීමේ කිසිම ආශිර්වාදයක් නැති බව. Do you know why this verse rejoice in the Lord always is never found in the Old Testament? ඔබ දන්නවද ඇයි මේ පදය කිසිම තැනක පරණ ගිවිසුමේ සඳහන් වෙන්නේ නැත්තේ කියලා? Is it because God did not want people to be rejoice in the Lord in the Old Testament? පරණ ගිවිසුමේදී දෙවන් වහන්සේ අවශ්‍ය නැද්ද මිනිස්සු නිතරම ප්‍රාර්ථනා කරන්නේ? Why is this command not found in the Old Testament? ඇයි මේ ආඥාව පරණ ගිවිසුමේ අපි දකින්නේ නැත්තේ? Because they didn't have the Holy Spirit, God says no use giving the command, nobody can do it. මන්දයත් ශුද්ධාත්මයන් වහන්සේ දීතිපු නැති නිසා දෙවන් වහන්සේ දන්නවා ආඥාව දීලා වැඩක් නැහැ කියලා. After the Holy Spirit came on the day of Pentecost, then he could give this command. Now rejoice in the Lord always. නමුත් පෙන්තකොස්ත දවසට පස්සේ ශුද්ධාත්මය පැමුණාට පස්සේ දෙවන් වහන්සේට මේ ආඥාව දෙන්න හැකියාව තිබුණ හේතුව ශුද්ධාත්මයන් වහන්සේට පුළුවන්කම ලැබුණා. Nobody in the Old Testament could say like Paul in the Old Testament, thanks be to God who always leads us in victory. නිතරම අපිව ජයට පමුණවන්නා වූ දෙවියන් වහන්සේට සම්ප්‍රිත ප්‍රශංසා වේවා කියලා පාවුතුමාට කියන්න හැකියුනේ ඇයි? Because they had didn't have the Holy Spirit like Paul had. තමන කිසිම ආයත කියන්න බැරි වුණේ පාවුතුමාට තිබුණා වූ ශුද්ධාත්මය ඇයි තිබුණ නැත්තේ? Many Christians are living like Old Testament people. ඉතින් ගොඩක් ක්‍රිස්තියානි අය පරණ ගිවිසුමේ ආයතේ ජීවත් වෙන්නේ. Earthly minded. භූමික මනසක් ඇති. Let me give you one more proof. තවත් එක උපුවක් දෙන්නම් මම. Ephesians 6. Ephesians 6. What does it mean to live a heavenly life on this earth? Me puluwa matu bita swargika jeevithayak jeevath wenawa kiyana kiyanne. Ephesians 6 and verse 12. Ephesians 6:12. Paul says our battle is not against flesh and blood. That means it's not against human beings. Matmisada ape porabadima wanahi maansayata saha rudireyata viruddhawa nova
But it's against all these evil spirits in the heavenly places. නමුත් අධිපතිකම් වලට පරාක්‍රමදාරින්ට මේ අන්ධකාර ලෝක මුලාදායින්ට ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකම ආත්ම සේනාවටත් විරුද්ධ වේ. Why is that verse not found in the Old Testament? ඇයි මෙවැනි පදයක් පරණ ගිවිසුමේ සඳහන් වෙන්නේ නැත්තේ? We don't fight with human beings, we fight with evil spirits. අපි මිනිසයන් සමග සටන් කරන්නේ නැහැ නමුත් අන්ධකාරයේ ආත්ම සමගයි අපි සටන් කරන්නේ. Because if you read the Old Testament history of Israel, ඔබ ඊශ්‍රායෙල් වරුන්ගේ ඉතිහාසය කියවුවොත් පරණ ගිවිසුමේ they were always fighting with human beings. එයා නිතරම මිනිසයන් සමග සටන් කරපුවාය. They fought the Midianites. ඒ මිදියන් වරුන් සමග සටන් කළා. Amorites. අමෝරි වරුන් සමග සටන් කළා. Canaanites. Canaanites. කනානි වරුන් සමග සටන් කළා. Philistines. පිලිස්තීන් වරුන් සමග සටන් කළා. Always human beings. නිතරම මිනිසයන් සමග සටන් කරාය. They would fight with Syria. Syrian වරුන් සමග සටන් කළා. And then when Israel became two denominations, Israel and Judah, they fought with each other also. Israel, Judah කියලා කාණ්ඩ දෙකකට බෙදුනාන් පස්සේ ඒ කාණ්ඩ දෙකත් සටන් කළා. It's just like Christians when they split up, they fight with each other. ක්‍රිස්තියානි අය බෙදුනාන් පස්සේ අය එකිනෙක කන සටන් කරනවා. You see that in the Old Testament also. ඒ ඇවිල්ලා අපි පරණ ගිවිසුමේ දකින්න ඕද? Once you come into the new covenant after the day of Pentecost. පෙන්තකොස් දවසෙන් පසු අලුත් ගිවිසුමට පමුණුවෙන් පස්සේ. Paul says. Paul තුමා කියනවා. Now we don't fight with humans. දැන් අපි මිනිසයන් සමග සටන් කරන්නේ නැහැ. We fight only with evil spirits. අශුද්ධකමේ ආත්ම බලධාරීන් සමග පමණයි අපි සටන් කරන්නේ. So if you fight with human beings, ඉතින් ඔබ මිනිසයන් සමග සටන් කරනවා නම් you are back under the old covenant. ඔබ පරණ ගිවිසුමට යන්නේ නැවතත්. The mark, one mark of a Christian who is under the old covenant is he fights with human beings. පරණ ගිවිසුමේ ඉන්න ක්‍රිස්තියානි කරුවෙක්ගේ එක ලකුණක් තමයි ඔව් මිනිසයන් සමග සටන් කරනවා. He fights with his husband. ඔහුගේ භාර්යාව සමග සටන් කරනවා. ඔහුගේ පුරුෂයා සමග සටන් කරනවා. Especially fights with the mother-in-law. විශේෂයෙන් නැන්දම්ම සමග සටන් කරනවා. And fights with the neighbors. අසල්වාසියන් සමග සටන් කරනවා. Fights with other Christians. අනිත් ක්‍රිස්තියානිය සමග සටන් කරනවා. What is this? මොකක්ද? Old Testament Christians. පරණ ගිවිසුමේ ක්‍රිස්තියානිවරු. They are actually following Moses, not Jesus. ඒ සබවි මනුගමනය කරන්නේ මොසෙස් ව යේසුස් වහන්සේ වෙනුවෙන්. They don't have the Holy Spirit within even if they speak in tongues. ඒ අන්‍ය භාෂාවෙන් කතා කරත් ශුද්ධාත්මයන් වහන්සේ උන් තුල නැහැ. I know so many people who speak in tongues who fight with human beings. මම දන්නවා අන්‍ය භාෂාවෙන් කතා කරන බොහෝ ක්‍රිස්තියානි අය මනුෂ්‍යයන් සමග සටන් කරන. I don't believe they are filled with the Holy Spirit. මම විශ්වාස කරන්නේ නැහැ අය ශුද්ධාත්මයෙන් පිරලා. A man who is filled with the Holy Spirit will not fight with human beings. He'll fight with evil spirits. ශුද්ධාත්මයෙන් පිරන මනුෂ්‍යයෙක් කිසි විටක මනුෂ්‍යෙක් සමග සටන් කරන්නේ නැහැ ඔවුන් අසුද්ධකමේ බලධාරීන් සමග සටන් කරනවා. It's possible he may have been filled with the Holy Spirit once upon a time but he's not filled with the Holy Spirit today if he's fighting with human beings. මනුෂ්‍යයන් සමග සටන් කරනවා නම් සමහර විට ඔබ යම් කාලයක ශුද්ධාත්මයෙන් පිරලා ඇති නමුත් දැන් ශුද්ධාත්මයෙන් පිරලා නැහැ. You know we have many demon possessed people that we come across in our ministry in the villages in India. ඉන්දියාවේ අපගේ ගම්වල තියෙන සේවාවලදී අපිට බොහෝ අසුද්ධ ආත්මය පිරුණව මනුෂ්‍යයන් මුණ ගැසෙනවා. When I meet a demon possessed person there's no use sitting and counseling that person. අසුද්ධ ආත්මයෙන් පෙළෙන මිනිසෙක මුණ ගැසෙන විට ඔහු සමග ඉඳගෙන ඔහුට අවවාද දීමේ කිසි වැදගත්කමක් නැහැ. That person doesn't need counseling. That person needs deliverance. ඒ මිනිසාට අවශ්‍ය අවවාද නෙමෙයි මිදීමක්. You know you find Jesus talking a lot of time with that woman in Samaria who was a sinner. ඔබ දන්නවද යේසුස්වහන්සේ බොහෝ කාලයක් ගත සමාරිය ස්ත්‍රියත් සමග පෞකාරී ස්ත්‍රියත් සමග කතා කළා. And with many sinful people he talked and talked and talked many things with the Pharisees and all that. පෞකාරය සමග පරිසවරුන් සමග බොහෝ අවස්ථා යේසුස්වහන්සේ කතා කළා. But have you noticed whenever Jesus came across a demon possessed person? නමුත් ඔබ සලකලා බැලුවාද යේසුස්වහන්සේට මුණ ගැසෙන සෑම අවස්ථාවකම අසුද්ධ ආත්මයකින් පිරුණ No discussion no conversation. කිසි කතාවක් තිබුණ නැහැ. Just one word. එක වචනයයි. Get out of here. මෝගෙන් පිට වෙන්න, මෑගෙන් පිට වෙන්න. Because demon possessed people don't need counseling, they need deliverance. අසුද්ධ ආත්මෙන් පිරිච්ච අයට අවවාද අනුශාසනා වැදගත් වෙන්නේ නැහැ. මිදීමයි අවශ්‍ය. When I meet a demon possessed person, I don't try to talk doctrine to that person. අසුද්ධ ආත්මෙන් පිරුණ කෙනෙක්ට මම මූලධර්ම, දේව ධර්ම උගන්වන්න යන්නේ නැහැ. I don't even tell the person to repent. මම උන්ට පසුතැවිලි වෙන්න කියන්නේත් නැහැ. Because the person is demon possessed. මන්ද ඒ මනුෂ්‍යයා ආවිෂ වෙලා ඉන්නේ. I remember once I was talking to a lady. එක ස්ත්‍රියකට මම කතා කරනකොට මට මතකයි. And I said ask Jesus to come into your heart. මම ආවා යේසුස් වහන්සේ ඔබේ හදවතට එන්න කියලා ඉල්ලන්න කියලා. And another voice came out of her mouth. ඇගේ මුඛයෙන් තවත් හඬක් ආවා. A demon. අසුද්ධ ආත්මය. That said tell her to do that don't tell me.
ඇයට කියන කරන්න කියන්න මට කියන්න බය කියන්න කියලා. It was another person living inside her. ඇතුළ වාසය කළේ තව කෙනෙක්. Saying tell her to do that, don't tell me. ඇයට කියන එක මට කියන්න එපා කියලා කිව්වා. I said, "Aha, it's you, is it?" මං කිව්වා, "ඔබද ඉන්නේ නේද?" Get out of her in Jesus name. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වෙන්න කියලා කිව්වා. Left. ඒ ආත්මය ඉවත් වුණා. Then I could tell her, "Now you accept Jesus into your heart." ඊට පස්සේ මට කියන්න හැකියාවාවේ ස්ත්‍රියට, "Then යේසුස් වහන්සේ ඔබගේ හදවත පිළිගන්න." Then she was ready. එතකොට ලැස්ති was free and nidhasen sa now what she needed was not counseling what she needed was deliverance and ashwadi gune midima misa anushasana neme mote and the lord said to me swamin wansa mata kiwa if you want to fight evil spirits ashuddha atma samaga satan karana if you want to cast out evil spirits from people sinagen obata ashuddha atma palawarinna awashya you must make one decision in your life obage jeevitha ek thirnayak ganna kiwa that you will never again fight with a human being never kisi vitakat obage mulu jeevitha kale purama manushyek ek satan karanne pa if you fight with human beings oba manushyek ek satan karanawa nam satan samaga satan karanne I decided many years ago mama thirnay kala avu ganana kala never fight with my wife මගේ භාර්යාවයි මම සටන් කරන්නේ. I will never fight with my neighbors. මගේ අසල්වැසියන් සමග කිසිවිටම සටන් කරන්නේ. I will never fight with human beings. මිනිස්සුෙක් සමග මම කිසිවිටම සටන් කරන්නේ. I will never fight with other Christians. අනිත් ක්‍රිස්තියානි අය සමග මම කිසිවිටම සටන් කරන්නේ නැහැ. I will never get into arguments with anybody. කිසි කෙනෙක් එක්ක මම ආගියු කරන්න යන්නේ නැහැ. Not even on doctrine. මේ මූල ධර්මයන් ගැනවත්. Because I want to concentrate my energies to fight the devil. මන්දත් මගේ මුළු ශක්තියම මට රඳවා ගන්න ඕන සාතන් එක්ක සටන් කරන්න. You know why many of you don't have any power against the devil? ඔබ දන්නවද ඇයි බොහෝ දෙනෙක්ට සාතන් සමග සටන් කරන්න බලයක් නැති? Because you're fighting with each other. මන්දත් ඔබ එකිනෙක අතර සටන් කරන්නේ. You sit and gossip against your brother and sister behind ඔබගේ සහෝදරයා සහ සහෝදරිය ගැන ඔබ කියලා කියනවා ඌට පිටිපස්සේ ඉඳන් කතා කරනවා. You speak against the elders. ඔබගේ වැඩිමහල්ලන්ට විරුද්ධව කතා කරනවා. The devil is sitting on your head. Can't you see that? ඔබට දකින්න බැරිද සාතන් ඔබගේ ඔළුව මත ඉස්සරගෙන ඉන්නේක? Why do I say the devil is sitting on your head? ඇයි මම කියන්නේ සාතන් ඔබගේ හිස මත ඉන්නේ කියලා? Because one of the titles of the devil සාතන්ට තියෙනවා එක තානාන්තරය තමයි the accuser of the brothers. සහෝදරයාගේ චෝදකයා. In Revelation 12 එළිදරව 12 and verse 10 දහවෙනි පදයේ Satan has given many names here. සාතන්ට මේ බොහෝ නාමයන් දී තිබෙනවා. Verse 9. නවිනි පදේ Chapter 12 verse 9. Revelation 12 verse 9. එළිදරව් 12 12 නවිනි පදේ. He is called first of all a great dragon. මුළු ලෝකය රවටන්නා කියලා පළමු කොටම ਉਹ සඳහන් කරනවා. Revelation 12 verse 9. එළිදරව් 12 9. Great dragon. And serpent of old. That's another title. සර්පයා මහා සර්පයා කියලා කියනවා. He is called the devil. ඔව් සාතන් කියලා කියනවා. And no the devil and Satan. යක්ෂයා කියලා කියනවා මෙතන. And Satan. සාතන්. And one more title. තවත් තානාන්තරයක් දීලා තියෙනවා උට. The middle of verse 10. දාමිනි පදයේ මැද්දේ accuser of our brethren. සහෝදරයන්ට වරද තබන්නා. What is one of the names of Satan? සාතන්ගේ එක නාමයක් මොකක්ද එනම්? One who accuses the believers. ඇදෙලිවන්තයාට චෝදනා කරන්නව. Do you do that? ඔබ ඒ කරනවද? When you accuse ඔබ චෝදනා කරන brothers සහෝදරයන්. The devil holds your hand and says that's wonderful. You and I have fellowship now. සාතන් අත දිලා කියනවා ඔව් මුතුමයි. ඔබයි මමයි හරි සහභාගීත්වෙ ඉන්නවා දැන්. Keep doing that. කරන්න දිගටම කරන්න ඒක. I need many people to help. මට අවශ්‍ය මේ වගේ ගොඩක්. You're helping me. ඔබ මට උදව් කරනවා ඉක්මනට කරන්න ඒක හොඳයි. Are you a helper of Satan or a helper of God? ඔබ දෙවියන් වහන්සේට උදව් කරන කෙනෙක්ද සාතන්ට උදව් කරන කෙනෙක්ද? When Jesus sees something wrong in a believer. යම් ඇදහිලිවන්තයෙක්ගේ යම් වරද්දක් යේසුස් වහන්සේ දුටු විට He doesn't shut his eyes and say, "No, no, no, there's nothing wrong in him." යේසුස් වහන්සේ ඇස් දෙක වහගෙන කිව්වේ නෑ 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 කිසිම වරද්දක් නෑ උතුල කියලා. නෑ එහෙම කිව්වේ නෑ. Jesus eyes are open. යේසුස් වහන්සේගේ ඇස් විවෘතව තිබුණේ. He sees something wrong in his children. යේසුස් වහන්සේගේ දරුවන් කෙරෙහි උන්වහන්සේ දුටුවත් යම් වරදක්. The devil sees something wrong in his children. සාතනුත් දකින්නවා යේසුස් වහන්සේ දරුවන් තුළ තියෙන වරදි. But the devil begins to accuse the person.
නමුත් සාතන් චෝදනා කරන්න පටන් ගත්තා. She is like this, he is like this, he is like this and he is like this and she is like this. බලන්න බලන්න මෙයා මෙම 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 මෙමයි කියලා. He's always accusing, accusing, accusing. නිතරම චෝදනා කරන චෝදනා කරනවා. And the devil's got many many agents in the churches. සභාවල් වල සාතන්ට ගොඩාක් ඒජන්තවරු ඉන්නවා. Who are also helping him, accusing, accusing. ඒ උදව් කරනවා චෝදනා කරමින් චෝදනා කරමින්. What does Jesus do? යේසුස් වහන්සේ මොනවද කරන්නේ? When he sees something wrong, යම් වරදක් යේසුස් වහන්සේ දැක්කම, says in Hebrews 7 Hebrew 7 මෙසේ සඳහන් වෙනවා Hebrews chapter 7 Hebrew 7 and verse 25 25 වෙනි පාදයේ It says he's always making intercession for the saints. සන්තුරින් උදෙසා උන්වහන්සේ නිතර මැදිහත්කාරකම් කරනවා කියලා කියනවා. So here's one person who has sinned. මෙන්න පව් කරනවා පුද්ගලෙක්. ඇදලිවන්තෙක්. Okay, did something wrong. ඔය යම් වරදක් කළා. The devil accuses යක්ෂයා චෝදනා කරනවා and Jesus pray praise for that person. යේසුස්වහන්සේ යාඥා කරන ඒ පුද්ගලයා උදෙසා. Father. පියාණනි. My child has made a mistake. දරුවෙක් වරදක් කළා තිබෙනවා. Please forgive him. සමාව වෙනවා. I shed my blood for cleansing. මම ඔහු උදෙසා මගේ රුධිරය වැකිරෙව්වා පවිත්‍ර කරන්න ඕවා. So there are two ministries going on before God. දෙවියන්වහන්සේ ඉදිරියේ සේවාවන් දෙකක් ක්‍රියාවේ තිබෙනවා. Accusing. එකක් චෝදනා කරන, චෝදනා කරන. See that believer. බලන්න see that believer. බලන්න මේ see what the devil is telling God. See what that person did. See what that person did. දෙවියන්වහන්සේ බලන්න අර පුද්ගලයා. බලන්න මේ පුද්ගලයා. And Jesus is. Jesus Christ. Father, I pray for that. පියාණනි මම මේ පුද්ගලයාට යාඥා කරනවා. Forgive. සමාව වෙන්න. Help him to change. ඔහුට උදව් වෙන්න වෙනස්කම් පිණිස. All of us අපි එකිනෙක are on one of these two sides. මේ කාණ්ඩ දෙකේ එකක ඉන්නේ. Because we also got big eyes to see all the faults in other people. මොකද අපිට තියෙන ලොකු ඇස් අනිත් අයගේ වැරදි ඔක්කොම පේන්න. Don't you have good eyes to see the faults in other people? ඔබට නැද්ද හොඳ ඇස් අනිත් අයගේ වැරදි දකින්න? Yes or no? ඔහුද නැද්ද? You got bad eyes when it comes to seeing your own faults. ඔබගේම වැරදි දකිනවා නම් ඒ කියන්නේ ඔබට නපුරු ඇහක් තියෙනවා. You are almost blind. ඔබ අන්ධයි. මගේ ගොඩක් other people's faults you got magnifying glass to see everything pretty clearly. අනිත් අයගේ වැරදි ඔබ දකින්න ලොකු කරලා බලන්න කණ්ණාඩියක් ඕන. Good. හොඳයි. But what do you do after you see it? නමුත් දැක්කම පසු මොනවද කරන්නේ? Do you do what Jesus is doing or do you what the devil is doing? ඔබ ඒ කරන්නේ යේසුස් වහන්සේ කරපු දෙයද එහෙම නැත්නම් සාතන් කරපු දෙයද? That is the mark of whether you're heavenly minded or hell minded. ඒ තමයි ඔබ ස්වර්ගීය මනසකින්ද ඉන්නේ එහෙම නැත්නම් පාතාලයේ මනසකින්ද ඉන්නේ කියන එක. It's a wonderful thing. ලකුණ. You have heavenly life on this earth. ඔබ දන්නවද මේ පොළොව මතු පිට ස්වර්ගීය ජීවිතයක් ඇතිව සිටීම යහපත් දෙයක් කියලා. Don't fight with human beings. ඔබ මිනිස්යන් එක්ක තුන සටන් කරනවා. ඔබ සාතන් එක්කයි සටන් කරන්නේ. I can't fight with the devil if I'm holding hands with him and accusing the brothers. නමුත් මට බෑ සාතන් එක්ක සටන් කරන්න. මම සාතන් එක්ක අදීනත අල්ලගෙන මම සාතන් උදව් කරනකොට. Let me show you a beautiful picture of this in the Old Testament. පරණ ගිවිසුමේ මේ ගැන මම ඉතාමත් අලංකාර රූපයක් දක්වනවා. It's only a picture. ඒ පින්තූරයක් පමණයි. It's got a beautiful illustration of what I'm just saying. නමුත් ඒ මං කියන උදේ ගැන ඉතාමත් ලස්සන පැහැදිලි කිරීමක් තියෙනවා. Turn to the second last book of the Old Testament, Zechariah. අන්තිම පොතට කලින් පොත පරණ ගිවිසුමේ සෙකරියා කියන පොතේ Book of Zechariah in chapter 3 සෙකරියා තුන්වෙනි පරිච්ඡේදය The Lord showed Zechariah Joshua the high priest standing before the Lord උත්තර පූජකවන යොෂුවා දෙවියන් වහන්සේ ඉදිරියේ සිටින එක සෙකරියාට පෙන්වුවා Now Joshua was not a perfect man. Joshua කෙනෙක් නෙමෙයි සම්පූර්ණ මිනිසෙක් නෙමෙයි. He was one of the most important leaders, but even leaders have got some fault in them. ඔය තාමත් වැදගත්තු නායකෙක්, නමුත් මේ නායකයන්ට පවා වැරදි තිබුණා අයගේ. I have never met a Christian leader in the world who doesn't have some fault. කිසි වැරදක් නැති ක්‍රිස්තියානි නායකයෙක්ව මම මේ ලෝකේ කිසි තැනක මට මුණ ගැහිලා නැහැ. And if you live close to me you'll discover some things in me. මට ගොඩාක් ළං වෙලා ඔබ ජීවත් වුණා නම් යම් වැරදි මගෙත් ඔබ දකි. Every person in the world is imperfect. මේ පොළවේ සෑම මිනිසෙක්ම අසම්පූර්ණයි. So Satan verse 1 was standing at Joshua's right hand to accuse him it says Zechariah chapter 3 verse 1. සෙකරියා තුනේ පළවෙනි පදය
Satan was standing in his right hand to accuse him. තවද උත්තම පූජකයා වූ යොෂුවා ස්වාමීන් වහන්සේ දූතයා ඉදිරියේද ඔහුගේ ඉදිරිකාරයා වන පිණිස සාතන් ඔහුගේ දකුණු පැත්තේද සිටිනවා කියලා පෙන්වන්නේ. What is he doing? ඔහු මොනවද කරන්නේ සාතන්? Look at his dirty clothes. බලන්න මේ වැරැයිලි. The clothes is a picture of our life. මේ වැරැ මේ ඇඳුම් ඇවිල්ලා අපේ ජීවිතය ගැන රූපලංකාරය. This is a vision that Zechariah had. සෙකරියාට පෙවුන දර්ශනය මේ. Joshua with few patches of some dirt on his clothes. Joshua me ohuge andum wala yam lapa athu sitiya. That means few wrong things in his life. Eya illa ohuge jeevithaye yam podi podi beru sitiya. Satan was there at his right hand to accuse him. Then dakunu patte inna Satan chodana karami. God, this is your leader. Devanwansa menna obagen. Look at him. He's got this fault, that fault, the other fault. Ana muthula thinna o meradi me waradda me waradda. And it's true. E satyay. Leaders have got some faults. නායකයන්ගේ වැරදි තියෙන්න පුළුවන්. But see what the Lord said to Satan. නමුත් බලන්න ස්වාමීන් වහන්සේ මොනවද කිව්වේ සාතන්ට. This is other, somebody saying on the other side. මෙයා නැකිනෙක් එක පැත්තකින් කියන්නේ. The Lord rebuke you Satan. Verse 2. දෙවෙනි පාදය. ස්වාමීන් වහන්සේ සාතන්ට කතා කොට සාතන් ස්වාමීන් වහන්සේ නුඹට තරවටු කරනසේක්වා. This is chosen by the Lord. මේ තෝරාගත් ස්වාමීන් වහන්සේ තෝරාගත් කෙනෙක්. Like a brand plucked from the fire. මොගින්නේ ඇදලාගත් පෙනෙල්ලක් නොවේදයි කීසේක. It says there Joshua was clothed with some filthy garments when he standing before the angel, verse 3. තුන්වෙනි පදයේ කියනවා යොෂුවා වනායි කිලුට වස්ත්‍ර ඇඳගෙන දූතයා ඉදිරියේ සිටියේ කියලා. And the Lord spoke to the other angel standing there. එතන සිටින අනිත් දූතයාට ස්වාමීන් වහන්සේ කියනවා take away the filthy garments and clothe them with beautiful dress. තමා ඉදිරියේ සිට තරන්තන කතාවකට කිලිටු වස්ත්‍ර ඔහුගෙන් ගලවා දමා පල්ලායයි කියේ. තවද උන්ට කතාවට මෙන්න නුඹේ අපරාධකම නුඹෙන් පහකලෙමි. These are the two ministries. මේ ඇවිල්ලා සේවාවන් දෙකක්. Satan trying to find fault. සාතන් උත්සාහ කරන වැරදි හාන්න. The Lord saying take it away, we'll put on new clothes on him. ස්වාමීන් වහන්සේ උත්සාහ කරන එක අත අරන් දාලා කියලා අලුත් වස්ත්‍ර අඳින්න. Now you see the wonderful thing. දැන් ඔබ දකිනවා පුදුමාකාරම දේ. Zechariah is watching this. සෙකරියා මේක දැන් මේ දර්ශනය බලාගෙන ඉන්නේ. Satan and the angels and Jesus there. සාතන් සා යේසුස් වහන්සේ මේ දූතයා මෙතන ඉන්නවා. Zechariah is watching this. සෙකරියා මේක බලාගෙන ඉන්නවා. And he takes sides with the Lord. ඔහු ගන්න ස්වාමීන් වහන්සේගේ පැත්ත. See that in the next verse. ඊළඟ පදේ බලන්න. He said not only good clothes Lord, put a clean turban on his head also. මොකද ඊසේ ශෝබන මකුටක් තබත්වයි කියේ. That was a prayer. එයාගේ යාඥා. And so Zechariah's prayer is answered. They put a clean turban also on his head. සකරයාගේ යාඥාවට පිළිතුරක් ලැබිලා මකුඩේ බුද්දම්මා ඔළුවේ. Are you going to be like Zechariah or are you going to be like the devil? ඔබ සකරයා වගේ වෙනවද එහෙම නැත්නම් සාතන් වගේ වෙනවද? You know the biggest battle we fight in the world is against Satan. ඔබ දන්නවද අපි සටන් කරනවා ලොකුම සටන මේ ලෝකයේ ඇවිල්ලා සාතන් සමගයි. And if you want to fight the devil. ඔබට සාතන් සමග සටන් කරන්න අවශ්‍ය නම් stop fighting with human beings. මනුෂ්‍යයන් සමග සටන් කිරීම නවත්වන්න. It's very important to remember that. ඒ මතක තබා ගැනීම ඉතාමත් වැදගත් දෙයක්. How shall I live a heavenly life on this earth? මේ පුළුවන් අපිට මං කොහොමද ස්වර්ගීය ජීවිතයක් ගත කරන්නේ? First of all by stopping all fighting with human beings. පළමුවම සෑම මනුෂ්‍ය සමග සටන් කිරීම නැවැත්වීම. And not joining hands with the devil in accusing the brothers. ඒ වගේම සාතන් සමග අතිනතගෙන සහෝදරයන්ට චෝදනා කිරීම නැවැත්වීම. That doesn't mean I shut my eyes and I say no 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 there's nothing wrong with the brothers. ඒකින් කියන්නේ ඇස් දෙක වහගෙන නෑ නෑ අපි සහෝදරයන් කිසිම වරදක් නෑ කියලා කියන්නේ නෙමෙයි. No, I recognize he that leader has got a filthy dress. මම තේරුම් ගන්නවා අර නායකයා තුල කිලිටි වස්ත්‍ර තියෙනවා කියලා. I'm going to pray. නමුත් මම යාඥා කරනවා. Lord, please remove, help him to get rid of that habit and become a godly man. ස්වාමිනේ, උපකාර කරන්න මේ වස්ත්‍ර ඉවත් කරගෙන යහපත් වස්ත්‍ර ඇඳගෙන accusation දේව භක්තික නායකයෙක් වෙන්න කියලා. Accusation has never changed anybody. චෝදනා කිරීමෙන් කිසි කෙනෙක්ව වෙනස් කරලා නැහැ. For example, උදාහරණයක්. Because you're a mother. ඔබ මවෙක් නම්. And you see your little child with a dirty dress. කිලිටු වස්ත්‍ර ඇතුව ඔබගේ දරුවා දකින්නවා නම් what you still keeping on telling me you got a dirty dress you got a dirty dress you got a dirty dress නිතරම දිගින් දිගටම දරුවාට කියනවා නම් ඉතින කිලිටු අනුනේ දින කිලිටු අනුනේ දින අත් කිලිටු ඉනේ අත් කිලිටු ඉනේ කියලා give him some soap give him some soap ඔබට ටිකක් soap දෙන්න සබන් දෙන්න give him a new pair of clothes අලුත් ඇඳුම් කට්ටලයක් දෙන්න isn't that what you do as a mother ඔබ මවෙක් හැටියට ඒක නෙමෙයිද කරන්නේ because you love your child
මන්දත ඔබ ඔබගේ දරුවාට ප්‍රේම කරන නිසා. But with other people. නමුත් අනිත් අයත් සමග. We don't want the soap and water to clean them. අපිට අවශ්‍ය නැහැ සබන්ුයි වතුරයි දෙන්න ඕන පවිත්‍ර වෙන්න. නමුත් වරද වෙනවා. I'll tell you something. You will do a lot more for your children if you encourage them rather than criticize them all the time. මයික දෙයක් කියන්නම්. ඔබ නිතර විවේචනය කරනවට වඩා බොහෝ දේවල් කරනවා ඔවුන්ව ධෛර්යමත් කරනවා නම්. If you want to destroy a church, just start finding fault with everybody. ඔබගේ සභාව විනාශ කරගන්න කැමති නම් පටන් ගන්න එකිනෙකනගේ වරදව දකින්න. If you want to build that church. ඔබට අවශ්‍ය නම් ගොඩනගන්න ඔබගේ සභාව. Just pray for everybody. පටන් ගන්න යාඥා කරන්න කෙනෙක් you are either a builder or a destroyer ඔබ ගොඩනගන්නේ එහෙම නැත්නම් විනාශ කරන්නේ many christians are destroyers ගොඩාක් ක්‍රිස්තියානියල විනාශ කරනවා they don't build they are ගොඩනගන්නේ නැහැ because they don't pray for the faults they see in others එයන් අය තුල දකින්න වැරදි ගැන යාඥා කරන්නේ නැහැ when I've had as an elder brother it's my responsibility sometimes to correct people මම වැඩිමහල්ෙක් හැටියට මට වාකීම් තිබුණා සමහර අයගේ වැරදි හදන්න. But before I go to correct that person. නමුත් මම ඒ වැරදි හදන්න යන කලින් I ask myself one question. මම මගෙන් එක ප්‍රශ්නයක් අහනවා. Have I prayed for that person? මම ඒ පුද්ගලයා ගැන යාඥා කළාද? Have I prayed for that fault in that person even once? එක වතාවක් හරි ඒ පුද්ගලයා තුළ තියෙන වරද ගැන මම යාඥා කළාද? If I have not done that. මම ඒක කරලා නැත්නම් I have a great lust to go and correct him. මට ලොකු ආශාවක් තියෙනවා කියලා ਉਹ හදන්න. Then I am an accuser of the brothers. එවිට මම සහෝදරයාගේ චෝදකෙක්. Even if I am an elder brother. මම වැඩිමහල්ෙක් වුණත්. I will not build the church, I will destroy the church. මම සභාව ගොඩනගන්නේ නැහැ මම විනාශ කරනවා. God has called all of us to be heavenly people. දෙවියන් වහන්සේ අපි ඔක්කොම ලෝක කැඳවලා තියෙන්නේ ස්වර්ගීයක සෙනඟක් වන්න. And if you've not been like that till today. අද වෙනකම් ඔබ ඒ ආකාරව නෙමෙයි නම් ඉන්නේ. Start today. අද පටන් ගන්න පුළුවන් ඔබට. Say Lord. ස්වාමීනි කියලා කියන්න. I have decided. මම තීරණය කළා. I am not going to fight with human beings anymore. තව දුරටත් මම මනුෂ්‍යයන් සමග සටන් කරන්නේ නැහැ. I want all my guns to be trained to the devil. මගේ සියලුම ආයුධ සාතන්ට එරෙහිව මම පුහුණු කරගන්නවා. I don't want to accuse. I want to intercede and pray. මට චෝදනා කරන්න අවශ්‍ය නැහැ නමුත් මට අවශ්‍යයි මැදිහත්කාරකමේ යාඥා කරන්න. Yeah, any of us can live a heavenly life on this earth. මේ පොළොව මත ඔබට ඕනෑම කෙනෙක්ට අපට පුළුවන් ස්වර්ගීය ජීවිතයක් ගත කරන්න. God won't force you. The choice is yours. දෙවියන් වහන්සේ බල කරන්නේ නැහැ තේරීම ඔබේ. අපි යාඥා කරන්න. Heavenly Father. ස්වර්ගීය පියාණනි. Help us to be gripped by the truths we have heard. අපි ඇසුවා වූ සත්‍යයන් අපේ ඒවත් තුළ ජීවත් වෙන පිණිස අපට ශක්තිය දෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා.